අයිබවන් ඔබට සුභ දවසක් ජෑග්‍රහණය සතට පෙරුණු සාර්ථක දවසක්. අද නොෑැම්බර් මාන්සේ දොළොස්වැනිදා මේ අපි ඔබ සමඟ කතා කරමනිින්න්නේ මැතිවරණේ නිහඳ කාලය තුළ ඉතිං මැතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල ඊයේ මධ්‍යම රාත්‍රීය අවසන්නුනා එතැන් පටන් නිහන්ඩ කාලේ නෙස තමයි මේ කාලය නම් කරලා තියෙන්නේ ඉතිං නිහන්ද කාලය කියලා මේ කාලදි අපි මොනවගේ මැතිවරණය සම්පන්ධවගත්ත හම දැනුම්වත්ත යුතුකාරණයි වගේම ඔබ මම අපි හැසිරීම් චරියාරටාවල වෙනස්කම් කොහොමද හදාගන්න ඕන එතකොට නීති මේවට පිටාවක් කොහොමද ැතිවරණයට කලින් දවස් දෙක කියලගත් හම මේ කාලෙදි අපි මේ මැතිවරණේ විශේෂී වෙන්නේ යයි එතකොට අපි ඉෙදිනඩත් කතා කරා සාමකාමී මැතිවරණයක් තැවැත්වීම වෙනුවෙන් මහජනතාව විදිහට ඔබේ මගේ කාය භහරියමොනොවගේද අපි අද කතා මිනිස්ත්‍රීන් මේ කියන කාරණාවන් ගැන කතා කරන්න සූදාන අපි ආරාධනා කළා මැතිවරණ සහ පලාත්පාලන විශේක්‍රයක් කාරණය නීතීඥ ගයනි ප්‍රේමතිලි මහත්මයට අයිබෝන් සබද දැස අයිමෝන් සුබු දසනක් අපි මේ පාර්ලිමේන්තු මතිවරනේ දැ ජනාධීපතිවරණයේ දීත් මට මතකයි ඔබතුමිය නීති මේ මට පිටාව තමයි බොහෝ වෙලාවට මහජනතාව පිදිහට මේ මැතිවරණයකද අපි ජැඩිපුර අවධානය ොමු කළ යුතු කාරණ ගැන පිතා කලා එතකොට මේ පාර්ලිමේන්තු මැතිවරණන්නේ ටිකක් සුවිශේෂී මැතිවරණයක් කියලා හැමතනකම පොඩිකතා භහක් තියෙනවා ඇත්තට මෙම විශේෂපවයක් තියෙනවාද මේ මැතිවරණය ඔව සඳවාදී මතක අප අතරම ජනාති පතිවරණ වෙවැලා මේ සම්බන්ධෙන් අපි කතාර ඇතරම පාර්ලිමෙන්තු මැතිවරණය සම්බන්ධෙන්ි ගත අපි දන්නවා පර්ලිමෙන්තු ැතිවරණ පැවත්වෙන්න්නේ දස්න සයස්සුවේ ංක දර පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් තර පත්තර ගැනීම පනතය සඳහන් විදධ විධානයටටතය. එතකොට මේ පාර්ලිමෙන්න්තු මැතිවරණ මේ පනතයටතෙත් මේ වකට පාලිමෙන්න්තු මතිවරණ ගනක් පවත්ලති ට අමතර අපිද මේවර අපි මුහුණ දෙ දාත්වනි පාලිමන්තු මතිවරණයට එතකොට ඇයි හෙමනක් අපිට මේක සුවිශේෂී වෙන්නේ ඒ පි. ඇතරම අපි පොඩක් විම සලබානෙක වට න මොක ඉදිරියේද අප මත්‍රිවරුන් ෝර පත් කර ග යතුෙනවා න්තදායකින් විදිහට සාපරවැසයන් විදිහට අපි හිතන්න ඕනනි අයි හෙනම් අපිට මේ මතිවරන්නේ ශවිේශේෂීවෙන්නේ කෙන රණය ගැන ඇත්තරම අපි දන්නවා මත්තාක අපි හැෝදන්න අපේ ංකොත් රජක් බවට ප්‍රකාශයට පත්තිමෙන් පසේ අප මේ ගැ දිගිදිගටම කතා කරනවා හරි හිතේ අමාරෝකං අපි මේ ගැන කතා කරන්නේ එතුවට ඒ මහතෙන් පස්සේ අපි මහජනතාව තුළේ මහතත් එක්කම අපි අර දැඩි පීඩන කාරි තත්ත්වයකට මුොහුණ දුන්නා ඒ පෝලි යුගේයටට අප ොුණ දුන්න ඒවත් එක මහජනතාව නැවත හිතන්න පටන්ගත්ත පුරවැසිව නවත හිතන්න පටන්ගත්ත. මේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ව්‍යවස්ථාදාක කාරය බාය ඔුන්ට පැලතිී ඇතටම ව්‍යවස්ථාදාක කාරයබාරි සහ ඔවන්ගෙන් තෝරාපත් කරගනු ලබන අමාතවරන්ගේ යුතු කැබිනට මන්ගේඩ විධාක කාර ාරය පරලතින මේ අයගෙන් මේ කාරයභාරය නිවැරදිව ඉටුවෙනවාද කියන කාරණය පිළිබඳව මහජනතාව නැවතත් හිතන්න පටන් ගත්තා. මතුට ඒකේ ප්‍රතිඵාලයක් විදිට අපිදන්නවා ඇතැම් අවස්ථාවලදී අපේ පුරවැස්යෝ කියන්න පටන්ගත්තා අපිට මේ පාර්ලිමේන්තුව එපක් අලත්මුහ ෝනිේ අලුත් ක්‍රමවේදෝනිී එත අලුත් අපි අලුත්වැෙන්ඩෝනි ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් සකස්වවෙඕන නව හුණෝන කියෙන කාරණය සමාජයේ කතිකාවතක් ගොඩ නැගුණ. එතොට ඒ කතිකාවත ගොඩ නැගිලා ැන්ම තිය ැතිබුණු ආකෘතිය සම්පූර්ණයම එපා කියල. ්‍රතික්ෂේප කරලා ඉන්න වකවානුක තමයි මේ පර්ලිමන්තු මැතිවරණ පැමිණෙන් ඉති එහෙම බැලූ හම අපිඇයි එහෙමට අපි මේ අයි ප්‍රතික්ෂප කරය ඇයි මේ දැනට හිටපුවාය ගැන අපිට යම් කිසි අප්‍රසාධයක් ගොඩ නැගුණේ ඇයි එතවට ඒවට පිළිතුරු දෙන්න අවස්ථාවක් තමයි මේ ජාතන්ත්‍රවාදීව මැතිවරණයක් සඳහා ඉඩකට සැලසීමතුරින් සිද්ධවෙලාතිය ඉති ඒ නිසා අර්තයෙන් ගත්තුත්මං හිතනවා මේ පාලිමෙන්තු ැතිවරණය සවිශේෂී මැතිවරණයක් මේ රටේ දේශපාන සංධස්ථානය සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ඉඩහසර සැරසිලා තියෙන මැතිවරණයක් ඇති ඒනිසයි මංහිතන්නේ මේ සුවිශේී පාලිමතු මැතිරනයක් විට අපි හඳුන්න පුලුවන්ේ. හොඳයි මේ කියන සුවිශේෂී පාර්ලිතු මතිවරණයට දැන් තවත් දිනයක් දෙක් ඉමත්ත පෑගරනක් තමයි තියෙන්නේ. මැතිවරන්නේ පැවැත්ෙන්නැට ඉතිං. ඒ වෙනුවෙන් මේ වෙලාවෙෙත් ඔබට ඉතිරිවෙලා තියෙන දැන් සහර කෙනෙක් තනවානන් මේ වෙනකොට මැතිවරණ ප්‍රචාණ කටයුතු සියල් අවසන් එතනනි හට මේ දැන්තියෙන්නේ අපි කොහ මහරි දිනවන්න. වෙන මනොහරි සැසුම් කරන එක කියලා. මේ වෙලා මේේ ප්‍රචාරණ කටයුදසියල්ල අවසන් වුනාට මේ කාලෙ තමයි ඔබට වගකීම කියන එක මූලිකව වැඩ කරන්න වෙලා තියන කාලේ මොකොද සාමකාමී මැතිවරණයක් පෙනුවෙන් ඔබ මේ නිහඩ කාලය තුළ. ගේ ුතුකම වගකීම ටු කළ යුතු වෙනවා අයිතින් අප ඒදි නේදීත් මේහා සබන්ධ කතා කලා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් චන්දදායකයාගේ වගකීම කොහොමද මාධ්‍ය වගකීම කොහොමද මහජනතාව විදිහයට අපේ වගකීම කොහොමද අසල් වැසිය එක්ක රඩුවන්නේ නැති ම මත ගැටුම්වලට යන්නේ නැතිව එතකොට මැතිවර නීති උල්ලංගය කරන්නේ නැතිව සමාජමාධ්‍ය මාධ්‍යභාවිතේදී මේ කාලෙ තමයි ඔබ බොහොම පරිස්සමට ගත කරන්න ඕන කාලෙ ඒ සාමකාමී මැතිවරණයක්හ ඔබ ම බලාපොත්තුවේ. දේශපාලික විපාර්යාසය වෙනුවෙන්. ඉතිං අපි තව බොහෝ දෙතාර ඇතටම චන්ද දායකයාගේකාරය හරය මොනවාගේ විය යුතුද චන්ද මධ්‍යස්ථානයකවට පිට බොන වගේ අපි පොහොම චන්දය භාවිත කරන්නවන එතකොට නීතිරී උල්ලන්ගන කිනීමක්යයිි හඳනාගන්න මොනවාගේ තත්යක් අප ොහෝද කතාරම ඔබට පුළුව නඔ ප අදහස්සයෝජන ඉදිරි පත් කරන්න බඳදුව එකයිකයි හත්සියයි වි හයයි හැත්තේ හය මැතිවරන සහ පත්පාලන විශේක්‍රාකාරණ නීතිීඥ ගයන ප්‍රේම තිලක මහත්විය සමඟයි අද කතා මිනිස්්‍ර කතා හ අද මිස් වෙලාබ. කලා ಮැති ವරනೇකද. ලිේන්තු මතිවරනයේද මෙවර පාර්ලිමෙන් ඇතිවරනේදී චන්දදායකයාගේ කාය භාරය ගැන කතා කරන්න. එතකොට චන්දදායකයාගේ කාය භහරය කියල කිවවා හම ඔබේ ගෙදරට චන්දකාර්්ිකාාවට පස්සේ ඒකාරගෙන ගිහල්ල මන් කැමති අපේක්ෂකයාට මනාපය පල කිරීම පමණක්මද චන්දදායකයාගේ කාරි භහරය. එතනින් මෙහා ඇැවිල්ල සුවිශේෂ කාරය භරයක් ඔබර තියෙනවා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මතිවර නීති උල්ලගනයේ නොකර එතකොට ප්‍රචන්්ඩක්්‍රිය ඇති නොවන්නට වග බලා ගැමින් තමන්ගේ අපේක්ෂකය අ රග. වෙනෙන් තමන්ගේ පක්ෂයේ දිනවීම වෙනෙන් තමන් කැමති එතකොට මහජන නයෝජතියන් තෝරාගැනීම වෙනුවෙන් සුවිශේෂී කාර බහරයක් ිහමෝටම ඉතුර වෙලා යෙනවා ඉතින් ඒ කාය භහරය ඉටු කිරීමේදී ප්‍රශ්න නොවන්නට බාදහවන්න ඇති නොවන්නට පරිපූර්ණ හිඩසක් නොවන මැතිවරණයක් සාමකාමී මැතිවරනයක් හැමෝගම බලාපොරොත්තුව ඉතින් ඒ වෙනුවෙන් අපි කොහොමද සැලසුම් සහතවේ මැතිවරන්නේ පාර්ලිමේතු මැතිවරනේ දී අපි දායකත්ව ලබා දෙන්නේ කියන කාරනාවයි මේ පැලි කරම ඉන්නේ ඔබ පුළුවන් ඔබාදහස් යෝජනාවිට කියන්න බිඳදුව එකයිකයි හත්සියයි වි හයයි හැත්තෑ හයන් ිඳදුව එකයි හත්සියයයි විසි හය හත්ත හැ. රදලා ඇතිවරන සහ පලාත්පාලන විශේක්‍රයාකාරණය නිතිීඥ ගයනී ප්‍රමතිලික මහත්නයට. අපි චන්දදායකයා ගැන කතා කරමද චන්දදායකයා කිව හම මැතිවරණයේ දී සුවිශේෂීීම චරිතයක්. එතකොට චන්දදායකයාගේ චන්දය භවිත කිරීම එකට චන්දදායක කොහමද ැතිවරනේක දී විශේෂවන්නන්නේ එකක ටික් අපේ පැදදිිකර. ඇත්තටම චන්ද දායකයා කියන කියෙනට තමයි මේ වෙලාේ විශේෂ තැනක්කම්බල ති බ කිව්වාගේ සඳමාලි මෙතැනද. ඇත්තරම අපටත් හැගෙන අපිට යයා කිසි වැදගත්කමක් ලැබෙන්නේ පපුරවැසිය දි මේ චන්ද කාලස මාවද. ඒ ැරුණුකොට අපි කවද කියන ග කිම සැලකිලිත් භාව අපි දකින්න ම්මුන්නයි පහගගේ කාලාවකවාන තුළ. එතකට අපි බලන්න ෝල දේ තමයි කවදම චන්ද දායකයා කියන්නේ චන්ද දායකයා සම්බඳධ ආඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථනි රූපණ කලදෙන ආඩුක්‍රම ව්‍යවස්ථාවතු ප්‍රපාන ගෙන හරදක්ල තිබෙනවා. අවුරුදු දහාට සම්පූර්ණ කලා වූ චන්දහිමි නාම ලේකනේ නම ඇතුළත් කරගෙන සිටින පොරවැසියෙක් තමයි චන්දදායකෙක් වශයෙන් හැඳින් වෙන්නේ. එතැදි මේ චන්ද දායකයා නාචන්ද ම ක තු ර ීම සහ පුූරන කලතු අවශාතාකිීපයක් ති වෙනවා තරින් පලවනි අශ්‍යතාවතම පුරවවැයක් වියයුතුයි පහදිලිීමමට මතකැ පහ ගේ ව න තුල පරවසියන් නොන පුද්ගලින් පාලිේන්තු චන්දී තේී පත්ති පාලිමේතුර ගේිය අවස්ථාවට දකිින් හැමුණන ඇතින් ඒගේ තත්වයන් චද දායෙක් වීමටතේ ුසකු දරම ආු්‍රම ්‍යස්ථාව දක්ල තිබෙන. ඊට ආමතව ආණු ක්‍රම ්‍යවස්ථාදක් වන අධිරනය මගින් සිහිවි කලත නැත්තන් වශය ප්‍රශකන ලද පුදගලයන්හෝ එයම් යම් ආනුක්‍රම ව්‍යවස්ථාවය දැක්වන යම් යම්වැරදි සම්බන්ධයෙන් වරදකරුුවී බන්ධනා ගාරගත වෝ පුද්ගලයෙන්, හැරුණු කොට අනෙ පුත් පුද්ගලයෙන්. චන්දදායකින් විදිට අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දක්වල තිබෙන. ඉති හෙමනං චන්ද දායකෙක් වීමට ඔබට අුරුදු දහට සම්පූර්ණවීමම ප්‍රමාණවත් ඊට වඩා යම්යම් කාරණ සම්පූර්ණර තිබියයුතුයි ඔබ චන්දදායකෙක් වීමට ො ඔබ මේ සුදුසුකම් ලබාගන්න අවස්ථාව එතුට චන්ද දායකෙක් විදිර පුරවැසයෙක් විදිහයට අපි මේ චන්දය ප්‍රකාශ කිරීමේදී සඳමලිකවව වගේ චන්දය දීමෙන් පමණක්ම ඔබේ කාර්භාරයේෂ්ට වවා. මේක අපි පොඩ්ඩක් හිතල බැලියයුතු කාරණය. අපි දන්නවා දැන් අපිට මේ පාර්ලිමේතු මැතිවරනේදී. අපිට චන්ද බ ේ ොහ හි කට මැවන කොමිෂන් භහව බෝ දැනුවත් ක තිබන පොවසියන් ඇතට මේ චන්දය ලබාදීමේදී. ඔබ චන්දපත්්‍රිකාාවක් ඔබට ලැබේ ඒ ලබෙන චන්දපත්‍රිකාව තුළ දේශපාලන පක්ෂ, ස්වාධන කණ්ඩායම් ඇතුළත් කළ තිබෙන. එතුට ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාදින කණ්ඩායමට ඔබේ චන්දය ලකුණු කිරීමේ හැකියාව තිබෙන. ඉන්නන්න තුරුව ඒ චන්දපත්‍රිකායම යට කොට සෙහි දක්වා තිබෙනවා. යම්යම් අකංක එහි සඳහන් කළ තිබෙන තුරඒ අංකයට මනප ලකුණු කිීමේ හැකියාව තිබෙනවා තමන් තෝරාපත් කර ගනු ලබන පුද්ගලින් තමන් තෝරාපත්විය යුතුවඇයි සිතන පුද්ගලින්න්. දෙෙනෙක් සඳහා මනාප ලකුණ කිරීම හැියාව තිබෙන. එතර මේ ඇත්තරම අර ජනාධිපතිවරණයේදී චන්දය ප්‍රකාශකාරට වඩ වෙනස්ත්වයක්. කියේනිසාම මේ හොඳින් වටහා ගත යුතුයි සමහරලාට ඔට මෑතකාලීන මතකයක් තිබන්නේ ජනාධීපතිවරණය ඒ වගේ එල්පින ල්ි පාදේශ සබා මතිවනි සභාගෝ අයට ඒ මතක ඇති නමුත් මේ දෙකට වඩ වෙනස්ත්වයක් තමයි පර්ලිමෙන්තු මැතිවරන්නේේදි චන්ද ප්‍රශකිරමාන් වේ අදහස්කාරන්න පාර්ලිමෙන්න්තු මැතිවනද චන්ද පත්‍රිකාක් බෙන චන්ප්‍රිකා ජදපතිවනේද දිරිපත්තු චන්දපත්‍රිකට වඩා වෙන. එහිදී ඔබට අස්ථාව ලබුණ එක දෙක තුුණ යනුවෙන් ලකුණු කිරීමට මනාපේ. නමුත් මෙහිද එහමෑ ඔබ හොඳින් මතක තබාගතයතු කාරණයතම. ඔබට ලබෙන්නේ කතිරේ ලකුණු කිරීමට කතිරය මගෙන් ඔබ චන්දය ලකුණ රීම සහතමයි මෙහිදී අවස්ථාව සැලසී තිබෙන යනු ඔබ මමාහිතන ආකාරයට චන්දදායකය වශයෙන් ඔබ ඔබට වගකීමක් තිබෙනවා. ඔබ විසින් තෝරා පත්කර ගතයුතු සබිකයි මන්ත්‍රීවරුන්. සිටින ේශපාලන පක්ෂය හෝසස්වාදිින කණ්ඩෑම කුමක් දෙයන්න කලින් ීරණය කිරීමට. ඉන්න අනතුරු ඒ ඔබ පුළුවන් ඔබගේ ඔබට ලැබ නොේෙනනවිට ඔබට ලැබි ඇති නිල චන්ද දැන්ුවින් පච්්‍රිකාව සමඟ ඔබට ලැබී ඇති අදාළ චන්දදා චන්දා අපේක්ෂක කියෙන්ගේ නම්මැතුළත් කාවක්ලැබලැතිබව තේ පචිකාවය තිබෙනවා ඔබට ෝරා ගැගීමට හැකි අපේක්ෂිගෙන් කවරුන්ද කියන කාරණ. ඒතත් වඩා එහාට ගියෝත් සඳවාලි මේ වෙන කොට දේශපන පක්ෂවලින් ඔබට සමහලට නිවසටම ලැබ ඇති ඒේ තෝර පත්කගන්නීමට සිටින පුද්ගලින් කවරුන්ද කිය කාරණා පිළිබඳ. වගේ මවන්ගේ සුදුසුකම්මනවාද කිය රණ පිළිබඳ මේ කොට සමාජ මාධ්‍ය කිය එක අපි මෝම පරිශීලනය කන දෙයක් තුොට සමාජ මධ්‍ය හරහා ඒයගේ සුදුසුකම්මනවාද කවුන් තෝර පත් ගත ත්ේ මේ රණ පිළබඳ ඔබට. ත්ේ හැකැව තිබෙනවා එතුට මේ හරහා නිවැරදි දැනුවත්භාවයක් ලබාගෙන චන්ද පොළට ගොස් නිවැරදිව් චන්දය ලුණ කිරීමත බයි ඔබගේ වගකීම වන්නේ ඉදිරි අනාගතය තවරුදු පහගට අපි භාරධනවම යට අපි පාලිමෙන්තු ඒ ගැන සිතා ඔබ චන්දේ ප්‍රකාශ කිරීමයි මෙහෙදී වැදගත්වන්න. ොයි න්ද දයකයාගේගේම එහම සංස්යයක්ක විදිරිගත් හම මහජනතාවගේ වගකීම කාර භහරය බොනවගේද පාර්ලිමේතු මැතිවරනේදී අපි මෙතනින් හට තවදරටත් කතාරමු සමකාමී මැතිවරණයක් වෙනුවෙන් කිසිම ප්‍රශ්නයක් නැති හොඳට පරිපර්ණ සාර්ථක මැතිවරනයක් වවෙන් හමෝගේ ගගේම යුතු මොනවාක්ක පැරරි ය කියි තාකරම මැතිවරනයට තෙන හලටම තවදින දෙකයි පැයකිහිපයක් ඉතින් අප මේ වෙලාව නිහඩ කාලය තමයි මේ අපි ගත කරමන්නේ මැතිවර ප්‍රජන්්ඩක්‍රියාවම වෙන්නෝනි මැතිවරන නීතිුල්ලඟගෙන කිරම් නැතිවෙන්න ඕන ඉතිං සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මේ කාලද මාධ්‍යවේතින් විදිහට මාධ්‍යයතන විදිහට අපිටත් සාමාන්‍යම හජනතාව විහටෝටත් සුවිශේෂී වගේ මයතුකම ඉතිරි වෙලා යෙන ඉතිං සාමකාමී මතිවරණයක් පැවැත්වීම එතනින් හාට මතිවරණයටහ පහෝදාසිට අපි සාමා්‍ය දයිනික අපේ වැරාජකාරි කරගෙන යනනම් සාමකාම මැතිවරනයක් තමයි පිහමක ලාලොත්තුවයි. එවැනි මැතිපරණයක් පැවැත්වීම වෙනුවෙන් අපේ වගේ කියීම යුතු කමුණනවගේ චන්දේ භාතකිරීම චන්දන්්‍යස්ථායක හැසිරෙන් නි කොමද එතකට නිරීක්ෂණකන් දැම්මල් අප සහයෝගේ දෙලබ දෙන්නනො ොමද බෝදේවල්ගන හිතන්න ඔබට මේ කාය තියනවා මේවෙලා ඔබ හිතරනන් දැම් ප්‍රචාරණ කටයුතු සියල්ලවසන් දැන් ම ගෙදරට වෙ හිටහ ඇැති කියල නෑ අපේක්ෂකයක් නං ඔබ ඔබ මජනතාව විදිහයට චන්ද දායකෙක් නම් ඔබ සාමාන්්‍ය මහජනතාව විදිර අපි හැමෝටම මෙම මේ කාලේ නිහඳ කාලේ කෙලකිව්වට මේ කාලේ වැඩිපුර ි රොතුර ොය න බ බෝධරගන්න ය දවල් හම වැැඩි ඉති ඒ නිසා සහරට ය කොච්චර දවල්ලත් ඔබ අපේක්ෂ කෙන්න්නක් හන ලක්ෂාන ද කරලා ඔබ ැතිවන ප්‍රචාණ කටයුතු කලත් ඔබ ේක්ෂ යවනුව ඔබ ෙහසුනා හස වනා සියල්ල තුර යන්න පුල හරියට බේ චන්දේ හවිතන කළොත් ඉ ඒනි සිියල්ල දල්ගෙන බ දනුවත්ව යුතු සාම අපි කතාමිනිශ්ි කතා හට මේ කාරණාව ගැනතා කරන්න දෙහිතු ඇදේ හවිත රීම ැන ි කතා කරමු දෙන සමහරු හිතන තන්ැමති පක්ෂයට කතරේ ගැව්වහම ඒ විතරක් ප්‍රමාණවත් කියලා. තව සමහරු හිතවා පක්ෂයට කතය හල තමන් කැමති කෙනෙකුට නපේ දෙන්න ැමති කෙනෙටඇැම තුන් දෙන්නකුට මනාපදන්න එම ඇත්නම් ද ගොඩක් කලලාට තියන ප්‍රශ්නතයි හජනතාව විදිහට ගඩක් අට මාතක කතාකරු බහදන කියන ර ඉල්ලන්න කෞ් කියල හහිම චරිත විදිහට ප දන්නේන එකට අපි පක්ෂයට විතක් අතය හල එන්න ම හිතාගෙනන්නේ ඒ ගොඩක් යිති. ඇතරම ප්‍රචාරණ කටයුත් හරියටම සිද්ධ වනාද කියලත් පොඩි ප්‍රශ්යක් තියෙන අපි මැතිවරනේ දය චන්දය භාවිත කිරීම ගැන ටික් පැහදිලිකළු ඕ ඇතරම චන්ද භවිත කිරීම ගැන අර මංකාලිකිුව වගේ මෙවර චන්දේ භවිත රීම සඳහා පවතින චන්දපත්‍රකාාව වෙන දැටවඩා වෙන චන්දපත්‍රිකාවක් එනිසා පැහැදිලිව ඔබ ඒ චන්ද පාච්චකිරීමට යාමට පෙර ඔබ ේ සන්ධ යමතිසිය අවබෝධයක් ලබාගෙන සිටීම වැදගත් කියනෙක මංහිත න ැතිවන ොමිෂ බ සන්ද න්ද යක ද ක් ට න්ද න දැවත්ල බන් පි දැ මෙමහිදී දැන් අර චන්දය ප්‍රකාශ කිරීම දේශපාන පක්ෂේක හවාද කන්ඩයමකට තමන්ට චන්දේ ප්‍රකාශ කිරීම හැකවවෙන ම ල ෝගගේ ඔබ තමන් චන්දය ප්‍රකාශ කරනු ලබන දේශපාන පක්ෂයහෝ ස්වාදින කණ්ඩායම කමක් දෙයන්න කලින් තීරණ කළ යුතු. ඒ සන්ද දධ්‍යාන ගේ පසුව ප තිරන කිරීම හැවතිව මුත් කලින් තීරණය කිරීමෙන් ඔබට වඩ නිවැරදි ඔබගේ චන්දේ පව්චකිීම හැකව ලබනවා. ඒය කලින් තීරණය කර චන්දමදධ්‍යස්ථාන ගියට ගිහාම ඔබට ලැබෙන චන්දපත්‍රිකාවේ දේශපාලන පක්ෂ සඳහන් කර තිබේ ඊට අමතර ස්වාදින කණ්ඩයම් තවත් පසක සඳහන් කර තිබෙ සහයි අටින් ඔබ චන්දය ප්‍රකාශ කළ යුතු අපේක්ෂකයින්ගේ. අංක සටහන්කර තිබේ එත ඔබට හැකියාව ලැබෙන ඔබ තෝරාපත් කරගන්නීමට බලාපොරොත්තු වන අපේක්ෂකින් සිටින දේශපාලන පක්ෂයට මුලින් නොබගේ යොදන්න ඉන් පසුව පක්ෂය සහ පක්ෂය සලකුණ ඇති ඒ සලකුණ ඉදිරියෙන් ඔබගේ කතිරේ දීමේ හැකියාව තිබෙනවා ඊට පස්සේ ඔබ ඒ පක්ෂයේ යටින් තිබෙන නාම අංකවට ඔබ කතිරේ එදිීමදි ඔබ තෝරාපත් කරගනු ලබන්නේ ඒ පක්ෂේ ඒ අංකේ හිම තැනැත්තා. ඉතින් ඒ නිසා හොඳින් බලන්න ඔබ තෝරාපත්කර ගැනීමට ලැබෙන අපේක්ෂකයාගේ අංකය කුමක්ද කිය එක. ඔබ කලින් ඇැග ින්න ක ඔට හකාව ලබෙන ඒය අංකයිදයේ ඔ ඒමත ඔබගේ කතිරය සලකුණු කිරීමෙන් ඔ කැමැත්ත පලකිරීමට. එහිදී ඔබට පුළුවන් එතිරයක් කැමැත්තක් දුන්නත් ඒඒ කැමැල ලබදදුන් පුදගලයාට යන සචන්ය ප්‍රතික්ෂේපවෙන්නේ නහැ නමුත් වඩාහොන්ද තමයි ඔබට අවස්ථාතුනක් ලැබී තිබෙන ඔබගේ මනනාපේ පලකිරීමට ඒ අවස්ථාතුන ඔව පාවිච කරන්න එතකට බට හැකියාව ලැබේ ඔබ ලාපරොත්වන පුද්ගලයාාව පාලිමේන්තුුවට ලවන් එහම නැත්නම් ඇතරම තමන්ට දැ අපි පක්ෂයට විතරක් සහරලාට චන්දය දෙයි දෙන්න බලාපොත්තුව ඉන්න ඉන්නවා හමුණොත් වෙන්නේ චන්ද මනපයම්කි සි ප්‍රමාණයක් ලබාගත් මනපික කෝදකුව වායායම් කිසි්‍රමාණයක් ලබාගත් වැඩිපුර මනාප ලබාගත් පුදගලවතමයි ලල්ි ට තරත්නති නිවා වඩා සුදුසුදේවන්නේ ඔබ කැමති අපේක්ෂකාව මුලින් තීරණය කළේ යපේක්ෂකයාට ඔබගේ ඔහුගේ අංකය දැනගෙන ඔහුගේ අන්කේට මත ඔබගේ කතරය ලකුණුරන්න හර තමයි ඔ නිවරදි වචද පච ර හැකියාාව ලබ. කෙකු චන්දය අවලංගු වෙන්න පුළන් අවස්ථාමනවාද. ඇතරම චන්දය අවලංගුව හැකි අවස්ථා පනත දක්ව තිබෙන පාර්ලිමේතුද ක්දම සසුවකන්ක දරන්න පාර්ලිමේන්තු මංචිවරන් තෝරපත් කර ගැනීම පනතේ පහැදිිව සඳහන් කල ෙන කොහොමද චන්දයක් අවලංගු වෙන්නන්නේ කියෙන කාරණේ. එහි දක්වාතිෙන ආකාරයට නිරලකුණු නොමැතියම් චන්දපත්්‍රිකාාවක් හෝ පිළිගත් දේශපාලන පක්ෂ එකට වැඩි සංඛ්‍යාවට ඔබ ඔබේ චන්දය ලකුණුකර තිබුණනො. ගේ කතරේ ලකුණු තිබුණුත් තවන් චන්ද ප්‍රික් අවළංගුවෙනවා. ඊට අමතරව ස්වාදින ක්ඩායමිකට වැඩිගරණකට චන්දය ලකුණු කළ තිබුණොත් හිදීත් ඔබගේ චන්ද පත්ත්‍රිකාව ලංගුවේෙනවා ඒවගේම ඔබ ස්වාදින කණඩායමම්කට සහ පක්ෂය කට කියන දෙකටම දෙකටම චන්දය ලකුණු කරල තිබුුණොත් එහිදීත් ඔබගේ චන්දය අවළංග වෙනවා ඊට අමතරව මේචන්ද පච්‍රිකායි පිට පැත්ත හිතියෙන මුදුදද අංකයක් ඒ අංකය හැරුණු කොට චන්ද දායකයා හඳුනාගත හැකියම් කිසි දෙයක් ඔබ චන්දපත්‍රිාවේ සටහන් කලොත්. එවන් චන්දයෙකුත් අවලළංගුවෙන චන්දයක් විදිර පනත දක්වල තිබෙන. ඊතාමතරව ලකුණු නොකරලදෑම් චන්දපත්‍රිකාක් කව ලංගු චන්දපත්‍රික් වනො එවගේම අවිනිශ්්‍යත භාවය නිසා ගන කිමනිල් ධාරියට හැකියාව තිබෙනවා චන්ද පත්‍රිකාක් කවලංගු කරන්න. එතර මේ කියීන කාරණාමත, චන්ද පත්්‍රිකාාවක් අවලංගන චන්දපත්්‍රිකා බවට පත්වනො ඉති ඒනිසා හඳින් මක තබාගන්න මංහිතන ඔබ දන්නව ජනධි පතිවරනේදත් ලක්ෂතුනට අි චන්දපච්චුකා ප්‍රමාණයක් ප්‍රතික්ෂපූුණු චන්දපත්්‍රිකා ගනයට වැටුණා ඉතින් ඒ නිසා පැහැදිලිව ඔබගේ චන්දය ලකුණු කරන්න ඉතා පැහැදිලිව එහි වෙන යම් දෙයක් ලියන්නයන්න එපා ඔබගේ චන්දය කතිරයෙන් ලුණු කරලා ඔබගේ මනාප නැවත අර මංකලින් කියපු අංකවලට ඔබගේ මනාප ලබාගන්න ලබා දෙන්න ඒකාරෙකතමයි ඔට නිරදි චන්දේ පවිචිරීම හැකියාව ලබ.

කතා කරම ඉන්නේ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් ඒවගේ පරිපූර්ණ සාර්ථක මැතිවරණයක් පැුවෙන් පර්ලිමේතු මැතිවරණ වෙනුවෙන් චන්දදායකයාගේ කාය බහරය මනවගේ ුතු කිය ර ඉති ඔබ පුළුවන් ්‍යාදහසෝජන පිට කියන්න කතා කරන්න මතිරට ිද එකකයි හත්සියයයි විසි හය හැත්ත හයි මිනිශ්‍ර කතා හ ඇතිවරන සහ පලත් පාලන ිශේක්‍රයා කාරණයේ නේතිීඥ ගයනි ප්‍රේම තිලක හත්මය සමඟ ඔබට පුලුවන් ඔබට තියන ප්‍රශ්න දැන් මේ තියනෙ නිහන්ඩ කාලසීමවද එතකොට සහරවිට ඔබට දැන් මැතිවරණ හා සම්පන්ධව ගත්තාහම. නොයකුත් ප්‍රශ් නඇති අදහස් සයෝජනාවට ඇති මොකද චන්දේ භාවිත කරන්න කොහොම එතකට මොව චන්ද පෙල රග චන්දේ පවිච් කරන නවාගේ හඳරුම් පත් පච්ච කරන්න පොන්ද මනහ සලකුණ කරන්න ඕනද සඳකරු නොකර පක්ෂයට පවිතරක් මනපවයදන්න පුළන්ද මගේ බොෝ ප්‍රශ්ාව ය පුළුවන් ති බේ ප්‍රශ්නතියම කරන්න කිය ල ාද කරන හ නතර බොහොම පරිස්සමට. ක් දැම ුතු දින දෙක් තමයි මේ ඔබ චිතරි වෙලා තියන්නේ ප්‍රචන්ඩක්කාර්‍රයාව නොවන්නට මැතිවර නීති උල්ලංගනය නොවන්නට සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මහජනතාව විදිහට තුට රාජනනිල දහරින් විදිහට සාමා්‍ය මහජනතාව විදියට ඔබට ලැබිලා තියෙන මේ මිහඬ කාලසීමාව ඔබ හරි හැටි භාවිත්‍ය කිරීම පාවිච්චි කිරීම අතිශය වැැදගත් සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අපි තවත් බොහෝදේ කතා කරන්න සූදන්නම් මට කලින් අර චන්ද චන්දය භාවිත කිරීම ගැන අපි කතා කරම හිේ විරාමැ යන්න කලින් ඒවගේ අවස්ථාව ආාිත පුද්ලෙකුට එහමනත්තන් චන්දය සලකු කළ නොහැකි කෙනෙකුට අන්ද කෙනෙකට ඒවාගේ කෙනෙකුට කොහොම චන්දය භාවිත කරන කාගෙද පිළිසරනක් උදව්වක් ගන්න පුළුවන්. ඕ ඇත්තටම චන්ද චන්දස්ථානයේ. ද ො ර න්න චන්දස්ථානා ධිපතිවරයා යින්න එකට එන් පුදගලයකට තමන්ගේ න්දේ ප්‍රකාශ කිරීම සඳහා චදස්ථානාධි පපතිවරයාගේ සහයි ලබාගත හැකි චන්දස්ානා ධි පතිවරයා ඔහුගේ ඔහුගේ හෝයගේ චන්දය ලකුණ කරදීම සිදු කරන නමුත් ඔහ තනියම සිදුකරන්න නැහ. හගේ චන්ද පොල තවත් නිලධාරයෙකු සමගයි ඔහේ චන්ද ලකුණ කිරීම සිදුකරන්නේ නිසා සකයක් බාගනේ අවශ්‍යතාවයක්න ඔබගේ චන්ද නිවරදිවේ අවස්ථාවද සටහන්බයි. ඒනිසා එවන් තත්වයක් තිබෙනවානම් චන්ද. ச ன. Uh, නිලද හරිවරයාගේ සහය ඔබට ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ අපේ පනත්වල සඳහන් කරන ආකාරයට ව අසුව එකේ අක දරන්න පල්ලිමේතු මන්තුරුන් තොරත් කර ගැනීම පනත සහන් කරන ආකාරයට චන්ද පොලට. ඔබට සහයදීම සඳහා යමකු රැගෙනයාේ හැකිියාවක් ඔබට නැහැ චන්ද පොට ඇතුරත්වීම අය සම්බන්ධයයාමයම් සීමාවන් තිබෙනවා. නිදහස්සාසාමකාමී මැතිවරණයක් පවත්වාගෙනයාම සඳහා සීම කිරීම ඇතිකල් ඇතිබෙන්නේ එනිසා වෙනත් අයකුගේ ඔබගේ ස. ඔබගේ සහෝදරෙක්ගයෝ ගේ නිසේ පුද්ගලේගය සිදු කෙනෙකුගේ සහය ඔබට චන්ද පොලේදි ලබාගනීම හැකිියාවන හැචන්ද ලබාදීම සහ ඔබට හැක අවතිබෙන්නේ චන්ද මධ්‍යස්ථානය සිටින සන්ද පොලෙහි සිටින රජයනි ලධාරීවර හමනම් චන්දස්ථානනාධිපතිවරයාගේ සහයේ සඳහා ලබාගැනීම පමණයි හොඳයි ඒවාගේ අවස්ථාවක දැන් අවවාධි පුද්ගයන් කිහිපදෙකු එකතනක එකම මදධ්‍යස්ථානය හිටියෝතින් ඒක ප්‍රශ්නයක් නොුවන්නටැ කොම අප චන්ද මධ්‍යස්ථානය තුළ හැසිරීම කොකුම කාර සිදුවනවාධ්‍යන සන්දස්ථානති පතිවරයා තමයි සම්පූර්ම තිීරණය කරන්නේ එනිසා චන්දස්ථානති පතිවර ඇය සඳහා වශ්‍ය විදවිධාන සලසසා ඇති කුමනාආකාරයෙන්ද එවන්න සම්බන්ධයෙන් කටයතු කරන්නේ චන්දමන්ධ්‍යස්ථානයට වන්නේයි රගෙනෙන්නේ කෙ සේද මේ කාරණා පිළිබඳව චන්දමන්ධ්‍යස්ථානය තුළ වශ ක්‍රමවේද ස සලස සලති මේේනිසාබටේ පිඳව ගැටලුවක් ඇතිවන්නේ නැහ චන්ද පොලට ඔබ යන්න චන්ද පොඩිග හාම බට ඉතා පහසුවෙන් ඔබගේ කාරය. . චන්දය භාවිත්‍ය කිරීම එතකට එතන පරිසරය කොහොමද වෙන්න ඕන්නේ නීති ීතිමමාලාවන් ස කියල්ල චන්ද මන්ත්‍යස්ථාන චන්දස්ථනාධිපතිවරයා සතුයි ඉතින් ඔබ මොනහරි ප්‍රශ්යක් තියෙන න එක නිරා කරණයකර ගනීම උදෙස. ඔබ කතාාහ කරන්න උදෙස් ලබාගන්න චන්ද ස්ථානාධිපති්‍යන්ද ප ස්ථානාධිපතිපරයාගෙන්ම පමණුමයි. අද කතා මිනිශ්‍රි කතාභාපී මැතිවරණ සහ පලාත්පාලන විශේක්‍රාකාරණේ නීතිඥ ගනී ප්‍රේමතිලෙක මහත්මිය සමඟ. අපි මැතිවරණය වෙනුවෙන් මග බලමින් ඉන්න පැයකිහිපයක් මේ දින දෙකක්ම ඉතිං චන්දේභාවිත කිරීම තමතමන් අපේක්ෂා කරන අපේක්ෂකයා පාර්ලමේන්තුවටයන් බලාපොත්තුවෙන් සිහින දකිමිනින්න වෙලාවම අපේක්ෂකෙක් නං ඔබ ඔබේ පක්ෂය දිනවලා ඔබ දිනලා පාර්ලිමෙන්න්තුව ගිහිලා මහජන නියෝජතෙක් දිවිට මේ කියන වෙනස්කම් රටේ ඇතිකිරීමූ දෙසා ෙළගැමිනින්න කාලයක් මේක. එකොට ප්‍රච්ඩකාරී ක්‍රියාවන් වලින් තොව ැතිවරන නීති උල්ලන්ගනය කිරීමකින් තොරව සාමකාමී මැතිවරයක් පැබැත්වීම වෙනුවෙන්. නිහඬ කාල සීමවයි අපි මේ ගත කරමි නින්නේ. අපි නිහඩ කාල සීමාව කිය කියන්නේ මුකදදමක්. ේදේ කියන්නේ නිහඳ කාල සීමාව කියල කියන එක නීති මේ වට පිටාව මොන වගේද. අප පැලිර ඇත්තරම නිහන්ඩ කාලසිමාව පැමිණෙන්න්නේ අපි දන්න අප පනත්වල සඳහන් වෙලාකාරයට මැතිවරන්නේ පැවැත්වීමට සන්දය පැවත්වීම පැත්වන දිනට පැහතලෙසට පෙරසිට නි නිහන්ඩ කාලසිීමම ආරම්භ වෙනවා කියැන ඒ රත්‍රී ොලහසිට හඩ ලසසිීම රම්වලා ති මේ ැතිවරනේදී එතොට නිහඩ කාලසීමාව ලබාදීම මේනි නිහන්ඩ කාලසීමාවක් හඳුර්වාදීමට හේතුව විදියට අපි දකින්නේ දැන් අපි දන්න දැ නාම නාමයෝජ ාරගන්න එෙමනත මැතිවර දැන්වීම. ප්‍රකාශයට පත් කරල අද වෙනකොට මාසකට අධිකකාලයක් ගතවලලා ට මාසෙක අධිකකාල ගත්තල තර මේ කලසිීමාව තුළ අපිට අපේ චන්ද අපේක්ෂකයින් පිළිබඳව විවිධ රැස්වීම් හර එහෙමත් නැත වෙනත් මාධ්‍යහර හා සමාජමාධ්‍ය හරහා විධාකාර තොර තුරට ලැිල තිබෙනවා අප මේ වෙනකොට චන්දාපේක්ෂකෙන් කෞවද කියනක ගැන යන්තක් දුරක අවබෝධකින් ඉන්න. හැබයි මේ මේවර මැතිවරණයේද පොඩි පොඩි සමහරයගෙන් පඩි චෝදනාවත් තිබෙනවා ගියසරේ. ත් මැතිවරණවලදීවාගේ ලොකු කැම්පේන එකක් මේ පාර දකින්න හම්වෙන්න එනිසා අපි අපේක්ෂකෝ කෞුද කියනෙක දන්න නෑ මොකද අපේක්ෂකෝ අලුත් අයිඉදිරිපත්වෙලා තිනවා අපේ මහජනතාව ඉල්ලීමම මතම වර අලුත් මුහුණු ගනාවක් දිරි පත්ල තින අපේක්ෂකෝ විදිහයටකට අපේක්ෂකය පිබඳන්න අපට තින දැන මද කියන කාරණය මංහිතන්නේ සඳමාලි අපිත් කතාර එහම පොඩි ප්‍රශ්නයක් තිබෙනවා මුති. ඇතටම දැන් පහගේ කාලවකවනුතුළ අපි දන්නව ැසිම් පවැත්වීම සඳහ අවශීයටකඩ සසාදිල තිබුණ ඇත කොට ඔබගේ ගමේ හෝබගේ ප්‍රදේශය ඔබගේ චන්දපේක්ෂකය කෞද කියනක දැනගැනීම සඳහාට අස්ථාවක් සැවැසිල තියෙන. චන්ද දායකයෝ වශනුත් අපිට විශාල කාරභායක් තිබෙනවා අපි ඇත්තටම මේ චන්දය අර නිකං දාන්නන්වාල චන්දදා නැතු. අපි ගිහිල්ල චන්ද අපේක්ෂකෝ කෞද කියක දැනුවත්වීම සඳහා. කෞද මේවර චන්දයේයට ඉදිරිපත්වනි කවද දැන් අපි ව්‍යවස්ථාදායකේ කාරබාය නිසි පරිදි සිද්ුවෙන් ඇති නිසාේ පාර්ලිමේතුව හිට පොයි එපාකිව පතොට එහෙමනම් අලුතැගෙනය කෞද කියනක ගැෙන දැනුවත්වීම සඳහා අපිට අත්යම්කිසි කාර්බාරයක් තිබෙන වගේකීමක් තිෙන විශේෂ සමාජමා්‍යය සහමාධ්‍ය විශාලකාරබායයක් සිද කලති ඔට සන්දපක්ෂින් පිබඳ ැගනීම සඳහාවස්ථ ඇලති මේ රහා කුමන හවාකාර මේ වෙනකොට චන්ද අපේක්ෂකෝ පිළිබඳව යම් කිසි දැනුමකින් ඉන්න එ. මේ නිහන්ඩ කාලය පැමිණෙන්නේ සඳමාලයේ මේ අපි අපි ලබාගත් තොරතුර. අපි ේවට ලාාගනත තොරතුර ප දදිරිේද පාලිමන්තුටරයාාවන පුද්ගලෙන් කෞුද කිය පිඳව තරණය කිරීම සඳහා. ඒ පිළිබඳව හොඳින් හිතල බලල අ මනසට යම් කිසි බලපෑම්මැතිකරනවා සන්දදායක නදතපක්ෂින් පිබඳව යමම් බලපෑමඇතිකන තත්ව වලක්වීමම සඳහතමයි නිහන්ඩ පකාය ඇවිත නතු. අපිට හිතල බල අපි කෞව්ද සුදුසු කෙනා කියෙනෙක ීරණය කරලා. චන්ද ලබා දීම සඳහා තමයි මේ කාල සීමාව තුළදී ඉඩකඩ සලසාදිල තිබෙන් ඉතිං ඔබට මත කඇති ඔබ ඔබ දන්නවා දැන් අපි විභාගික දෙවුණත් අපේ දරුවන්ට අවස්ථාවක් තියෙනවා යම් කිසි කාල සීමාව කර නිහඩ ඔබගේ ඔබ ලියන්නේ මොනාද කියෙක ගැන නැවත හිතන්න නැවත තීරනය කරන්න වෙලා පි හම්බවෙලතින විදිහම තමයි මෙත දිි සිද්වෙලති ඔබට යමසිේ ාවක් ලැබල තියෙන ඔබ තෝරාගනු ලබන පේක්ෂකෙන් කෞද කිය කකාරණේ පිළිබඳ ඕන දිරිපත් කරපු තොරොතුරු ඇසුරෙෙන් ඔඕන් ලබාදිීල තිබෙන ඔවුන්ගේ ඔවුන් කෞද කියනෙ පිබඳ වපිට ලබාදීල තියෙන තොරතුර ඇසුරන තීරණය කරන්න මේ අවස්ථාව සැසිල තිබෙනවා. හොඳයි ඔන්න දැන් තවදුරටත්. මේ සියෝලි ප්‍රචාරණ කටයතුලින් අනතුරුව තවදුරටත්තුට හිතන්න කාල සීමාව ලැබිලතියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් පක්ෂවල ප්‍රතිපත්ති කොහමද ඔඕන් ට වෙනස් කරන්න කියලා පාර්ලිමේන්තු දෙගල මහජන නියෝජතයන් දිහට රට වෙනස්කම් ඇතිකරන්න බලාපොත්තුව වන්න කොහොද ඔවන්ගේ සැලසුම් කොහොමද එහමනම් ඒ අයට අනුව පි කොහොද මහජන නෝජතයන්බදිට මනාපය ලබාදේලා. ඉදිරි චන්දේදී මැතිවරනේද මේ මහජ නියෝධයන් තෝරාපත් කරගන්නකෙනෙ නවත නවත හිතන්න කාල සීමමාවක් තමයි මේ නිහන්ට කාල සීමාව වෙදි ඔබට ලබාද ලතිේ නිහට කාලස සීමවෙදී මැතිවරන නීති උල්ලන් ගනය වෙන්න පුළලන් අවස්ථමනවාගේ. ඔ ඇතටම නිහන්න කාල සේමාවතුරදී නොකලයුතු කාරණා ගණනාවක්. මේ ීති අන්ර්ගත කල තිබනවා නිහට කාල සිමවතු ද අතර මර පෙර පැවතියා කාරට රස්වීම පැවත්ීම හැකිියාවක් නැහැ ඒ වගේ මර කායයාල පොත්වාගෙන මේදීත් පනත සඳහන් කල තිනව නිේීද කාරයාල ප්‍රධන කාරයාාල සහ ඊට අමතරව අපේක්ෂකන්ගේ කාරයාල. ශාකාරයාල පමනයි පත්තා ගෙනාමේ හැ කියාවතිබෙන්නේ ඊට අමතරව දැම්මේ වෙලා විදි්‍යාර පෙරහැර පැවැත්වීම මෙහමනැත් තම් යම් ආකාරයක පචි ෙදා හැරීම මේ කොහමත් නීතියත හනම් කල තියෙන කාරණයිට මේවත් හටකාල සිසාමි කරන්න බැ. නිසා ැතිවරණය සඳහා. මැතිවරන ඒ අපේක්ෂකයෙක් තෝරාපත් කරගැනීම සම්බන්ධෙන්. සන්ද දායකෙකුට යම් බලපෑමක් සිදු කළ හැකි. කිසිදු කාරණයක් මේ නිහඬ කාලසිීමමවතුළ සිදු කරන්න බැහ අයි නීතිය දක්වන්නේ. ප්‍රධහනම වශයෙන් රැස්සිම් පැවැත්වීමත් මේ වන විට නිහඬ කාලසිම්මවතුලදි නවතා තමයි නමතා දමා තිබෙනවා නීතිය ප්‍රතිපාදනනු. ත් බහෝද අපිතා කළ යුතුයි පාර්ලිමෙන්තු මැතිවරනයේදී ඔබ චන්දදායක විදිහට තමන්ගේ කාර් භාරය වගකීමතුු කළ යුත්තේකෙේද කියන කාරනාවයි. අද කතා මිශ්‍ර කතා බහන් අපි ඔපට අරගෙනෙන් මැතිවරන සහාලාත් පාලන විශේක්‍රයාකාරණ නීතින ගයී ප්‍රමතිලක මත්ව සමඟයි කතාබා අපි කතා කරමින් ඉන්නේසාමකාමී මැතිවරයක් වෙනුවෙන් පර්ලිමෙන්න්තු මැතිවරණය වෙනෙන් තම දින දකින් අපේ රටහි පාර්ලිමෙන්න්තු මැතිවරණී පැත්වනවා ඇතින්ඒ වෙනුවෙන් චන්දදායකෙන් විදිහට මහජනතාව විදිහට අපේකාරය හරය වග මියතු කරමුණුවගේ. කියන කරනාව පැහදිලි කරමන්නේ මැතිවරන සහ පලාත්පාලන විශෂේ ක්‍රයාාකාරණේ නේතිීඥ ගයන ප්‍රේමතිලක මහත්මය සමග ඔබට පුලුවන් ප්‍රශ්න යොමු කරන්න මැදිරිය බින්දුව එකයි හත්සියයයි විසි හයයි හත්තෑ හයයි ිදුව එකයිකයි හත්සයයි විසි හයයි හැත්තෑ හය හොඳයි චන්දය භාවිත කිරීම ගැන පිටික් පැදිි කරගත චන්ද මධ්‍යස්ථානයක් ගැනත් අපික් පැදිි කිරීමට යන්නවන මොකර ොඩක් කෙලාටඔඒ න්ද මධ්‍යස්ථානයක දත් චන්ද මධ්‍යස්ථානයට ඇතුළු වෙදදිත් සමහර වෙලාවට චන්ද පත්්‍රිකා කිය අර. මේ අංකට කතරි කහන්න මේ පක්ෂිට දෙන්න එහෙම කියනඇත් අපිට මොග හැෙනවස්ථා තියෙන. එතකොට සමහර අවස්ථාවක චන්ද මධ්‍යස්ථානයට අරගෙනයන්න පුළුවන් ඇතුල් වෙන්න පුුවන් කාටද කියන ප්‍රශ්න සහරවස්ථාවල පයි පැනන ගෙන ඔබ මතක ඇති සමහර්තංන්වල ප්‍රචන්ඩ කාරී ක්‍රිය ඇති ව සහරවස්ථාව වැනි තත්වයන් උද්ගතව වෙන මොකද සමහර පක්ෂවලාය පක්ෂණ්ඩායම් ගමේ එකතු වෙලා මැතිවරන මධ්‍යස්ථාන චන්ද මධ්‍යථානයට ගිහිගින් අපි දකිෙන. ඉතින් ඇතරම චන්දමධ්‍යස්ථානයකට ඇතුළ න්න පුුවන් කාටද චන්දය භාවිතකිර. මේදී නීති රී තත්වයමකද චන්ද මධ්‍යස්ථානයක් තුළ. ඔ ඇතටම චන්ද මධ්‍යස්ථානනිකට ඇතුළු විය හැකි පුදගලයෙන් කවරුද කියෙනෙකත් ඇැලිව නීයේ සඳහන් කරල තිබෙනු ඒහි සඳහන්කෘතිබෙන ආකාරයට ඇතරම න්ද මධ්‍යස්ථානයකට ඇතුළුවීමේ හැකියාවතිබෙන්නේ චන්ද මද චන්ද මදධස්ථානක නි ඳද නිල කාර මන්්ඩලේට චන්ද මදස්ාන්ට ඇතුළුවීම හැක වබෙන. ඊ මතරව චන්ද හිමියන්ට අපේක්ෂකන්ද අපේෂකකින සි නම් කනු ලබන බලයලත් නියෝජිතන්ට ප චන්ද මදස්ානට ඇළුවීම ැක . ඉට අමතරව චන්ද පොල රාජකාරය නිරත පොලස් නිලධාරීට සන්ද ද්‍ය ාන ට. ුව මේ හැකයා තිබෙන මතිවරන නිරීක්ෂකින්න්ට බදන්නවා ඇතිවරන නිරීක්ෂකීන් පසුගේ කාලේමවතුව ජනීපතිවනන්නේ ද දකවිදේශයේ ඇතිවරන නිරීක්ෂකින් පව ඇවිල්ල හිට ඇතු මතිවරන නිරක්ෂකට සද්‍යස්ථානකට ඇතුළත්වීම හැකයා තිබෙන ගට මතව තරම්බව නිලධරීගේ අවසරය සහිත. වෙන පුදගලෙන්ට චන්ද තේරීම්බා නිධාරයක අවර දුන්වත් මයි වෙන ද්ගලකට චන්දමද්‍යස්ථානක ඇතුළත්වීම හැකාව තිබෙන්නේ. එතට මේ විදිහයට චන්ද මධ්‍යස්ථානයට ඇතුළ ව පුද්ගලින් සීම කරතිබෙන්නේ අපි දන්නවා මංගර කලින්කිවගේ නිදහස්හ සාධාරණ මැතිවරයක් පැත්ීමඳ චන්ද පොල ඉතාම සාමකාමීම පවත්වාගෙන යතුයි. චන්ද පොල සාමකාමී පවත්වාගෙන සඳහ චන්ද හිමියන්ට. නිදහස සිය චන්දය ප්‍රකාශ කිරීම සඳහා බලපෑමකින් තොර වචය සිය චන්ද ප්‍රශ කිරීම සඳහා අවකාශ සලසාදීම වශය තර ඒ නිසා තමයි චන්ද මධ්‍යස්ථානයට ඇතුළුවේ හැකි පුද්ගලෙන් සීමන් කරතිබෙන්න්නේ පනත ප්‍රකාව. අමතර සදමාල චන්ද මධද්‍යස්ථානකට අතුරත් වෙන කොට අප චන්දේටදෙන්ඩ යනොට අපි දන්නවාදැන් අදා හතරවෙද චන්ද පැත්වන තුළ චන්ද චන්දය ප්‍රකාශ කිරීම සඳහා යනකොට උදසනහත්තට ආරම්භ වෙ හවස හතරට චන්ද අවසන්නන මේ කාලස සීමාව තුළ ඔබට පුළුවන් චන්ද ප්‍රකාශ කිරීමට යාමට මේ චන්දයේ ප්‍රකාශ කිරීමට යන අය. නයා ුතුදේමවාද කියන පිඳවත් මැතිවු කොමිෂන් බාවේනට බ ධවත් කරබ මාදුටවා මේ මෑතකාලේ දක්ක නාකාරයට මේ දුරකතනය ජංගම දුරකතන ගෙනයා මේ හැකියාවක් නැහ චන්දමධ්‍යස්ථානයට ඊට අමතර ඔබ ගෙනයා යුතු දේවල් ලෙස සඳහන් කරන්නේ ඔබට ලැබී තිබෙනවා මේ වන විට දින හත්තකට චන්දේට දින හතකට පෙකාලසිීමමතු ඔබට ලැිල තිබෙනවා නිලචන්ද දැන්වීම් පත්‍රිකා. තුො ඔබට නිල න්ද දැන්වීම් පත්‍රිකාව රගෙනයා හැකිී චන්ද මධ්‍යස්ථානයට ඒත් සමගම බාරගෙනයා යුතුයි ඔබට මැතිවරණ කොමිෂන් සභාව විසින් වලංගුයයි පිළිගනු ලබන පිළිගනු ලබන හැදුුනම් පතක් ඔබ රැගෙනයා යුතුයි ඔබගේ අන්‍යතාවයට හවර කිරීම සඳහ. එතු එහිදී ඔබ ගෙනයා යුතු. හැඳුනුම් පතහෝ එෙමත්නත මන්‍යතාව අහවරු කන ේකන ලෙස මැතිවුණු කොමෂන් සාාවවයම් ලේඛන සහ ඇඳනුම් පත් කපයක් දන්වා තිබෙනවා. හි සඳහන් ආකාරයට වලංගු වළංග හැදුනුම් ජාතික හැඳුම් පතවඔබට ෙනෑම ැියාව තිබෙන ඔබගේ අන්න්‍ය තාවත හුරු රීමට එසත් නත්නම් ඔබට පුළුවන් ඔබගේ ලංගුර ියදර ලපත්‍රය හෙමත්නත්තම් ලංගු වලංග පස්පටක් ඔබට ගෙනයාන්න හැකියාව තිබෙනවා. ඊට අමතර ඔබට හැකියාව තිබෙනවා රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුරුම් පතක් ඔබට තිබෙනවානම් අප පේ සහන් ක ලදේවනොම මෙතිනම් ඔබට රජේවා වි විස්ශ්‍රාමික හැඳනුම් පතගෙනයාම ැකියාව තිබෙනවා ඒ වගේ වැඩි හිට හැුනුම් පත. කුත් කල තිබෙනවා ඩ හිට නාව පුළුව වැඩ හිට හැනු තර ග න්න හෙමත් නත්තම් පුද්ගල ලිය පදංික කිරීම පාත්මේන්තුවෙන් නිකුත්ර තිබෙනවා ජති හැදුනුම් පත ොරතුරු හතික කල යම් කිසි ේකනයක්. ඒ වගේ लेකනයක් තිබෙනවා නම් එත් ඔබට පාවි්චි කළහැ හැඳුනම් පතව වෙනුවන් හෙමත් වරු ක කනයක් ලෙස. ඒ වගේ පූජ ූජ පූජ හැඳුනම් පත පුදගල පදච කිීම පත් හ. වදුටත් ැතිවරන කොමිෂන් සභහාව විසින් නිකුත් කරතිබෙන ආබාධිතය සම්බන්ධය ආබාධිත හැඳුම් පත ඒ හැඳු පත් රැගෙනමේ හැකියව තිබෙනවා එවන් පුද්ගලින්න්ට. ඊතාම තරව මේ කිවක් ඔට නැත්නම් ඔබට හැකයාාව තිබෙන ඔබගේ ග්‍රාම සේවකවරයාලාවා සහතිකරගු ග්‍රමනිර ධරි මහතාලාවා හ මහත්නියලවා සහතිකරවා ගනු ලබන චායරූපයක් මැතිවන කොමිෂන් සභාව අනුමැති ලබා ගැනීමෙන් පසුව ඒ ඉදිරිපත් කරන්න චන්දය ලබාදීම සඳායත්‍ර මේවා තමයි වලංග අන්‍යතාලේ කන විහට මැතිවන්නණ කොමිෂන් සබභාව හඳුන් ව අදීතිබෙන්නේ චන්දය ප්‍රකාශ කිරීම සඳහා. න්ද ප්‍රශකිරීම සඳහන ද නිහඩ කාලසිමාවක කියල කිය ඇතට මෙ කාරා ගැනමයි ඔබ වැඩිපුර හිතන්න ඕනොම කොම චන්දපලටන් නොන වෙලාව කොහොමද කොයි වගේ වෙලාව කොයි විදිහට කාර්තෙක් කොහොම ගහිල්ල මොනමගේ අවශ්‍යතාා අන ්‍යතා පත්වය ධර්ගෙනය න චන්දය භහවි කිරීමද ොනවා කාර ගැද හිතන්න ඕන. කොද චන්දය භවිත කල නඇවති නිස කරයන්නේ. එතකොට මේ කාරණා ගැන හිතන්න බොහෝදේවල් ඔබ ඉතිවේලා තියනවා. එකතමයි නිහඩ කාල සිමාවකල ඔබ ඉිරි කර දිීල තිය නදක් කාල සේම. ඔබ හරියටම මෙම තීරණනාරගෙන අවබෝධයෙන් ඔබේ කතිරේ කොයිතරම් වටිනවති කියල බලන් ඔබ ලබා දෙෙන මනාපේ ඔබ ගන කතිරේ මේ තරම් වටිනවන එකන දින දෙක කාලසි මාවක් දෙෙන ඔබට නැවත නැවත තීරණය කරන්න කියලා. නැවත හිතන්න මේදවාලබෝදයෙන් ඔබ චන්දමධ්‍යස්ථායට කිහිල්ලා ඔබ මනපේ ඔබ චන්ද භවිත කරන්න කියෙන කාරනාවතින් තවදුරුටත් ඔබ හිතවනම් මෙැතිවරනේද මද දන්නනෑ කවද චන්දිල්ලන්නේ කියලා වැඩක් නෑ ඔය චන්දයට ගිහිල්ලා මොකට දෝකල් පාඩු කරගෙන දසයන්න වගේ අදහස් රණය අපිට මොනගහහිලා තියෙනො යිති ඒ නිසා අපි ඔබට නැවත නැවත මතක් කරන්නේ අපේ රටේ අනාගතය වෙනුවෙන් මහජනතාවගේ නියෝජිතය පත් කරැනීම වෙනුවෙන් ඔබේ යුදකම වගකි මිටි කරන්න ඔබ අත්තිශය වැදගත්යක් තමයි ඔබේ මනාපේ ඔබේ චන්දය පාල කිරීම ඉතිං ඒහා සම්බදධ ඔබට ප්‍රශ්නතියන ගුණුවන් හෝ ප්‍ර්නයක් ති න ඔබ පුලුවන් ඔබේ ක්‍රාම නිල්ලධරී මහෝ මහත්මිය හමවෙලා මනත් නික්ෂ අදස්ථන නිරක්ෂණ මධ්‍යස්ථාවන නිල්දර හමවලා මත් නැතම් ඔබේ මැතිවරන ද පලේන චන්ද ස්ථනාධිපති චන්දපලන්න මැතිවරනමන්ත්‍යස්ථා ස්ථානාධි පපති හම්බලා ඔබ තියෙන ප්‍රශ්නය පහදිලි කරන ඔේ මනපේ ඔබ න්ද භාවිත කරන්න. මතිවරණ සහ පලාත්පාලන විශේක්‍රයකාරණය නීතන ායන ප්‍රේම තිලක හත්ිය සමඟ අපි කතා බා කරමින්ඉන්නේ සාමකාමයේ නිදහහා සාධහරණ මැතිවරණයක් වෙනෙන් ඔබේ මගේ කාය භහරය කොමද ඉටු කරන්න්නේ ගකිම යුතුකම කොමද ඉටතු කරන්න කෙන කකාාවයි මේ කතා කරමින් අපි මෙගම මින්දනනි හඬ කාලසීමාව ඉතිං මේ කාල සීමේද වගේ චන්දමන්තය ායට කියලා චන්ද භාවිත කරන දිනයේදී සවසාහතර දක්වා එතනින් පස්සෙත් සවසාහතරින් පසේ චන්දෙ වරයි කියලා අපිට හිතන්න බෑ එට පසේ මැතිවරණෑ ප්‍රතිඵාල විකාශයට පත්කිරීම ප්‍රකාශයට පත්කිරීම ඇතිනින් හට සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් ොහෝ යුතුකම් තව අපි පැබරිලා යෙන අපිහිතනවනං ඒ මධ්‍යම රාත්‍රියෙන් චන්දයහා සම්බන්ධව විහෙසීම මහන්සවීම නතර වනා කියලා නෑ මෙතනින් නිහාට තියෙනවා ලොකු බහරදූරේ වගකීමත් අපේක්ෂකින්ට බගේම මහජනතාව විදිර සාමාන්‍ය අපිට ඉතිරි වෙලා සාමකාමී නිදස්සාධාරණ මැතිබරණයක් වෙනුවෙන් හොඳයි අපි චන්ද මධ්‍යස්ථානයකදී වගේම එතන මෙහාට ඇවිල්ල කතා කළෝතින් තහනම් ක්‍රියාවන් කියලා කිය මොනාද කියලා අපි හඳුනාගමේ කියන්නේ. අපි නොකළ යුතු දේ මොනවාද. ඕ සඳමාලි චන්ද දවසක චන්ද දිනේදී. අපි විසින් නොකළයුතු ක්‍රියාවන් මොනාවාද කියනික දක්වල තිබෙනවා. හි සඳහන්නාකාරයට චන්ද දිනේදි චන්ද පොලක. න්දොලක චන්ද විසීමක් පවත්තන ලබනයම් දවසක. ඒ චන්ද පොල සීමාව ඇතුළත හෝ චන්ද පොලට ඇතුළවන ස්ථානේදල මීටල් පන්සීයක් දුරක සීමාව තුළ චන්ද ස්ථානාධිපතිවරයට තමයි බලය තිබෙන්නේ ඒ පුද්ගලින් හැසිරීම සම්බන්ධය. එතට මේ පනතේ දක්වන ආකාරයට එවන් ඒ සාව චන්ද පොල හෝ චන්දප පොල තුළ හෝ ඒ චන්දපොලසිට මීට්‍ර පන්සීයක දුරසීමාව තුළ. චන්ද ආාචය කිරීම කියයන තම වෙනුවෙන් හෝ වෙනත් අයක වුවෙන් චන්ද දෙන ලෙස ඉල්ලා සිටීමක් කිරීම හැකියාවක් නැ සිද පුදගලෙකුට. ඒවගේම යම් නිශ්චිත පිත් දේශපාන පක්ෂකට හෝ ස්වාධින කන්ඩයමකට චන්දය නොදන ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාවකුත් නැහැ කිවෙකුට ඊට අමතරව දැන් සමහරවෙලාට අපි දන්නවා මේ කිසිම කෙනෙකු චන්දදෙන්න්නෙපම මේ කවරුත්වැඩක් නෑ කියල කියන අවස්ථ කින ඇත ඒගේ දෙද කරන්නත් බැහැකිසිේ චන්දයට බලපෑමක් වොනාාකාරේ කිසිදු ක්‍රියාවක් සයම්පුද්ගලෙ විසින් සිදු කරන්න හැක කියියාවක් නෑ. ඒවගේම චන්ද හිමියක් පොළොවන් බෑෂන්ද නොදීන්නෙළ පොළවන්ඩ බයිඒවගේ මැතිවරණ හා සම්බන්ධ යම් කිසි අත්පත්්‍රිකාාවක් හෝ ප්‍රදර්ශන පත්‍රයයක් ෝ දැන්වීම් කොලයක් ත්‍රයයක්හමත්තම් සිම් අප ේක්ෂයකට වෙන් කර දීතිබෙන නි කිසිම් පක්ෂකට වෙන්කරදීතිබෙන නිල සලකුණක් හෝ අංකයක් ප්‍රදර්ශනය කිරීම හෝ බෙදා හැරීම සිදු කරන්න බෑ චන්ද මධ්‍යස්ථානය අවට බැමීටට පන්සේක දුරසීමාව තුළ. ඒවගේම තවදුරටත් මේ පනැති දක්වනවා චන්ද විමසීම පවත්වනු ලබන ස්ථානය ෝ ඒ ස්ථානයට ආසන්නන්නේ කිසිම් පෞද්ගලි ස්ථානයක හෝ පොදුස්ථානයක කිසිදු පුද්ගලයෙකුට චන්දයට හෝ චන්ද හිමියන්ට කරදරයක් වන ආකාරය. හඩ කැන මයික්‍රෆෝනයක් හය වෙන හඬ නිකුත් කන දෙයක් පවිච් කිරීම හැකියවනවගේ කලකෝල හලයක් කිසිදු කලකෝල හලයක් කිරීමේ හැකියාවක් නැහැවන්නක් කළොත් එය දඩුවම් ලැබිය හැකි වරදක් වන බව මේ පනත්වල දක්වල තිබෙනවා නිසා යම්මාකාරයකින් මේ හත සඳහන් කන ලද කිසියම් ක්‍රියාවක් කවුරුන් හෝ සිදුකරනවා නම් චන්ද පොලාශ්‍රිතවඒ අවට තිබෙන ප්‍රදේශය තුළ එවන් අවස්ථාවදේ චන්දපොලාර පොලිස් නිල්ලදධරයට හැකියාව තිබෙන ඔය වැලක්ීම සඳහා අවශ්‍ය තම බලය පාවිච්චි කරන්න එහෙම නැත්නම් යම්මාකාරයකින් දිගදිට යම්කි දගලෙක්ම මෙවැන්නක් කරෙන යානවානම් එවන් පුදගලෙක් සබන්ධයධිකරන දදි මයිස්ත්‍රාධික නිදිර අඩු පැවරීම නතුර හට දඩුවම් නියමකිරීම හැකිියාවත් . ඉතින් ඒනිසා නිදහස්හ සාමකාමී මැතිවරණයක් සහතික කිරීම සඳහා ඔබ සැමට ලොකු වගගේමක්තිබෙන චන්දහිමියන් වශයෙන් සහ අපේක්ෂකයෙන් වශය. ඉති නිසා හැමෝගෙම කාර්බාරය වෙන්නේ මේ සඳහන් කරපු කාරණ කිසිවක් සිදුකිරීම අවශ්‍ය නැහ ඔබ චන්දප පොට ගිල්ල දැසන චන්දපොටිගහි බගේ චන්ද්‍ර පශ කිරීම හැක බ වන් කාරණාවන් කිසිදුකොට කිසිවකට මැදිහත් නොවී. චන්ද පෙලට කියල චන්දය භාවිත කිරීමේදී අපි අරගෙනයන්නඕන දේවල් සහ සැල කිලිමත්වෙන්න්න වුන දේවල අපි නැත මතා කිරීමක්කර තව ඇතරම අපි කලින් සඳහන කරාවගේ චන්දයට චන්ද පොලට යන අස්ථාවදී ඔබ හොඳින් මතක තබාගන්න ඔබ රැගෙනයා යුතුයි ඔබගේ චන්ද පත්‍රිකාව නන්ද පඔොට ඇතුර නිල චන්ද දැන්වීම පත්‍රිකා. එත ඔබ ඒනිලචන්ද දැන්වම් පත්‍රිකාව රැගෙන ගිය නැහැ කියලා ඔබට ප්‍රශ්නයක් නෑ ඔබට අවශ්‍යන ට ැබී නැනම්ේ ඔට ලැබී නැත්නම් ඔබ චන්දෙහිම නාම ලේකන නම ලියාපදිංචිතැඇද කෙනෙ ඔබට සාතිකරගන්න පුුවන් මැතිවරන කොමිෂන් සභාවබඩවිට හිල්ලා එක බලන්න පුළුවන් එක බලලා ඔබ චන්ද හිමියකුල සලියාපදිංචිී තිබෙනවානම් ඔබට චන්දපොටයායම හැකියව තිබෙන ඔබගේ අනතා අනනිතාව සාති කිරීම සඳහර පෙරසඳහකන ලද ජාති හැඳනුම් පොතහෝ වෙනත් මැතිුණු කොමිෂන් සභවිසින් පිළිගත් ේඛනයක් රැගෙන. යිනතුර ඔබ පුළුවන් න්දස්ථානාධපතිවරයාගේෙන් ඔබ චන්ද හිමික හිම. ඔට චන්ද හිමිනම් චන්ද චන්ද කාර්පතර ලාාගනීම හැකාව තිබෙන චන්ද පත්්‍රිකාව ලලාගනීම හැකව තිබෙනවා නමුත් ඇත්තරම වඩා පහසේ ඔබ ලබී තිබෙන නිල චන්ද දැන්ීමම් පත්්‍රිව සමගෝබ චන්දමධ්‍යස්ථානයට යනවානම් එහිද ඒ මැතිවරණ කාර් මන්්ලට පහසුවක් වෙන ඔබගේ ඔබ අංක සටහන්ලතිබෙන නගේ නම සටහන්ලතින ඉතා පහසුවෙන් ඒය සොයාගැනීමේ හැකියාව තිබෙනවා ඔ ඔබට චන්ද හිමියක් දෙකින කාරණයඉතින් ඒනිසා වඩාත් සුදුසී ඔබ චන්ද නිලත් චන්ද දැන්විීම පච්චකාව රැගෙන යනවානම් යම්මාආරෙහි ොට ලැබ ැත්නම් මක් ඔබට පුළුවන්ගේහිල්ල චන්දස්ථාාව තිර කියලා ඔබගේ චන්දය පවිච්චි කරන්න. ඊට අමතරව මංග කලින් සඳහන් කරාවගේ ජංගම දුරකතන හැකිතාක් දුරට. අදස්ාට රගෙන නොයනවානම් සදුසුයි මකදේ රැගෙන ො ලෙස්තම ඇතිවුණු කොිෂන් සබභහපදෙස් ලබ තිවෙන හිතන්නන්නේ අර අපි කතාකරා චන්ද පත්‍රිකා සම්බන්ධෙන් සිදු කරනු ලබන වැැදිීමනවාද කියෙනෙක් ගෙන එතර චන්ද පත්්‍රිකාක්ක අපි දැක්ක පහුගේ කාලේ ජනාජපතිවරණය වෙලාවෙත් මේ තමා චන්දය දෙන ලද චන්ද පත්්‍රිකාාව චයාරූපගත කරලය සමාජමාධ්‍යවල ප්‍රචරයකරපුයි අප දක්කායි ඉතින් ඒක නීති විරෝධි මේ පනත සඳහ කරනාකාරට චන්ද පච්චිකව සම්බන්ධින් සිදු කරන වැදි ගනාවක් පනත දක්වල තිබෙන එනිසායි එ වැන්නක් සිදුකරනවානං යමෙක් ය නීති විරෝධී ක්‍රියාවක්. එතුට සමහර වෙලාකට ඔබ විරුද්ධ නීතිය ක්‍රියත්මක වීම හැකිාව තිබෙන ඔබ නොදනම තින් නිසා එවැන්නක් සිදුකර ගැනීම අවශ්‍ය නැහැ. එනිසා හැකි අක්දුරට ජංග මුදුරකතනය ඔබ රැගෙන ොයනවාම් හොයි න්ද න්දමද්‍ය. න්ද පොල්ලතුල බ න්ද්‍ර ්‍රශක කිරීමට අතුරට අනවස්ථාවට. අපි අද කතාබහ කතා මිනිස්ශ්‍රෙන් මැතිවරන සහ පලාත්පාලන විශේක්‍රයා කාරන්නේ නීතිීඥ ගයනී ප්‍රේම තෙලක හත්මියය සමඟ සමකාමී නිදහස්සාධහරන මැතිවරණයක් වෙනෙන් ඔබේ මගේ යුතුකමගකීම සහකාර්ය භහරය. අද කතා මිනිශ්‍ර කතාහ මේ හා සම්බන්ධව අප අවසාන විනත්තු කහිපේ බොහෝ ප්‍රශ්නාවට මදිරයට හෝද ක පිින් විමසන කරනක් කොහොමද නිවාඩු ලැබෙන්නේ. රාජ්‍ය අංශයේ නිලදහරින්ට වගේ පුද්ගලිකාශයේ නිලදහරන්ට චන්දය භාවිත කරන්න යන්න නිවාඩු ලබා දෙන්නේ කොහොමද අප ඒගෙනට ක් ප හැදලිර. ඔ නිවාඩු ලැබිය යුතු ආකාරය පිළිබඳව මැතිවන කොමිෂන් සභාවයන් කිසි මාද නිවදයක් නිකුත් කලතිබන ඊට අමතරව පනත් ඒකසි විසිවා ගන්තය සඳහන් කරනවා මැතිවරනේදී චන්දය චන්දය කියන්නේ මිනිසුන්ගේ මූලි අයිතිවාසකම ේසා චන්දය සඳහා. චන්දය ලබාදීම සඳහා අනිවායෙන්ම සේවා යෝජකින්ගේ වගකීමක් තමන්ගේ සේවකට චන්දය සඳහා යාමට ඉඩකඩ සලසාදීීම. එතොට මේක ආණමැදැන් අපේ රජේ නිලධාරයන් සම්න්ධෙන් ගැටලුවක් නැහ අයතන සග්‍රහ ද්‍යවිධානන්තර්ගත වෙලා බෙනවා කොහොමද නිවාඩු ලබා දෙන්න කියෙන කාරණය ගැන නමුත් ගැටලුව තිබෙන්නේ පෞද්ගලිකාංශය සහ බැංකූ සහ අනෙකුත් වෙනත් මූල්්‍ය ආයතනවල නිවලු ලබදීීම සබද යමම් ගටලු ස තත්වයන් දකින. බවඇමැතුවන කොමිෂන් සභාවව නිේදන කළ තියනවා. ඒයනුව අපි දැක්කා මැතිවරන කොමිෂන් සභාව එකොලොස්මනිවාස දෙවනිද. සහ එක වනිවාස හයි වනිදක කියෙන දවස් දෙේදීම. අමාද නිවේදන නිගුත් කල තිබුණා කොහොමද චන්දය ප්‍රකාශ කිරීම සඳහා. යාමට පෞද්ගලිකංශයේ සහ අනිකුත් බැංකු සහ වෙනත් මුල්ලා තනවල අනි සේවේ කරණ අයට. ඇතිවර ද න්ද ප ්කර සඳහයාමට අවස්ථාව සලසාධී ත්තුති ේද ෙන කාන ිඳව ප උපදේශනත්මක මාධී නවර නිකුත් කල තිබුණන. තුර එහි සඳහන් ව ආකාරයට තමන්ගේ කායාලේ සිට චන්දෙන ස්ථානයට ඇති දුර ප්‍රමාණයායනුව ීරණයෙනව ලබාදතු නිවාඩ කාලය සහ වැටු සහිත නිවාඩු ලබාදියයුතුයි එහිද ලෝමීට හතලිහිෙකට අඩු දුර ප්‍රමාණයක් නන් දවස් භාගක. ඩුවක් ලබගෙනීම හැකව තිබෙනවා ම හතිහත් සීිය අතරදුරකනන් දවසකනිවාඩුවකුත්. සීත් එක පනහ අතර දුරකනන් දවස එක හමාරක නිවාඩුවක් සහ කිම එකසේ පණහට වැරනක් දිනත් දෙකක් හෝතුනක් වශයෙන් ඒ අවස්ථාවනුවේ දු ප්‍රමාණානු තිීරණය වියතුයි. නිවාඩු ලබාදීම කොහ මුණත් මේ යම්මාකාරෙක රඇතම මේ වාඩු ලබා නොදනවාය කිය කාරන අපට අහු ලැබෙන්න්නේ මේ පවතින නීක ක්‍රාත්මක නොවීම නිසාද කියන ප්‍රශ්නය තිබෙනවා මොකද සඳමාලි මංහිතන්නේස මේ සේවකින් දන්න නැතු ඇති තමන්ට හිම අයිතිවාසිකම මොහක්ද කියනෙ පනතය සදහන්්ඩල තිෙන ආකායකට යමෙකුට. න්ද්‍රශ කිරීම සඳහන් නිවාඩු ලබා නොදීම වරදක් එවන් වරදක් සිදකන තැතෙකුට විුද්ධව අධිරණන්නේ දරේකට ියෝතුන් ඔහුට ලක්ෂ දෙකක් දක්වා වූ ඩයකට සහ බන්ධනාගාරගතවීමට පවා පානතේ ප්‍රතිපාදන සල්සාති වෙන යනිසා ඔබගේ සේකගේ චන්දයිතිය ආරක්ෂා කර ගැනීම ආරක්ෂා කිරීමට ඔබට වගකීමක් තිබෙන බව න්දන් සේවායෝජකින් මතකතබා ගැම සදුසු බව මම මේ වෙලාව මතක් කරන්න. හොඳයි. ඒ අසාහන වශයෙන් අවසාන මිනිුත්තු දෙක්වනක් පමණ තියන්න හිතියින් අවසාන වශයෙන් ඔබ මැතිවරණ නිරේක්ෂණ කණ්ඩයම් සමඟ ගනතුනු කරන කෙනෙක වසර ගන්නාවක්පුර අපේ රටේ මැතිවරණ ඉතිහාසේ ගත්තාහම ඒ ඇතිවරන නිතිහාසේ තුළ නීතිහා සම්බධ මජනතාව දැනවත් කරමින් මහජනතාවට ලොකු දායකත්වයක් සේවාක් සපන නීති ලෙදහරයක් ඇතින්න අවසාන වශයෙන් මහජනතාවට දෙන්න තියෙන පලිවිඩියමුක්ත්ත. ඔ ඇත්තටම මංහිතන මේ වෙන කොට ජනාධිපිතිවරයක් වරන එක් තමයි පලිම තු ඇැතිවරණ. ඉතින්නේ ඉතින්ගේනිසා සම්හරවෙලාවට යම් කිසි මන්දගාමි බවක් අපිට දකින්න හම්බෙනවා චන්දය දෙෙන්න්නේ අනවා දෝ නොයනවා දෝ කියන කාණය හිතනව හිතමින් ඉන්න චන්දදායක පිරිසකුත් අපට දකින්න ලබෙන සොඳ මලප කියවාගේම නමුත් මේ ඉතාම තීරණාත්මක සහ ඉතාම වැදගත් චන්දයක් මේ පනක් මේ ඕනෑ චන්දයක් ඇත්තරම තමන්ගේ චන්ද කියෙනෙක ඉතාම වැදගත් කියනෙක මහජනතාවත් චන්දදායකින් දැනගෙන සිටියුතුයි ඉතිං මා හිතවා මේ අර අපි මුල්ලදිම කතා කරාවගේ මේ ලි ව ෂ තිවර බ විසින් ඔබම ප්‍රතික්ෂේප කරපු කඩ වරු ි ග ගත ර වරු ක්. ඔබ මේ වන විට තීරණය කරලා ඇති. ඉතින් ඒනිසා ඒ රටේ අනාගතය නිවර දිශානතකට යොමක හැකි පිරිසක් සඳහා චන්දය චන්දය ලබාදීමට ඔබට විශා වකිම තිබෙනවා.ඒ ඔබට පමණක් නෙවෙයි. ඔබගේ චන්දය හිමි නැති. ඔබ අපේ අපේ රටේ බාල පරම් පරවෙනුත් අපට ඒ යුතුකම තිබෙනවා. හි ඒ නිසා ම ඔබෙන් ඉල්ලා සිටින්නේ චන්දය චන්දපොලට යන්න නිවැරදිව චන්දය පාවිච්ි කරන්න නිහට කාලය තුර තුළ සිතාමතා. කාට දපි අපේ රට අනගතේ බාර දෙන්නේ වසර පහක් සඳහාහකින කාරණය සිතා බලා නිවැරදිව චන්දය ප්‍රකාශකරන ලෙස ආදරෙන් ඉල්ලා සිටින. හොඳයි සාමකාමී සහ නිදහස්, සාධහරණ මැතිවරණයක් වෙනුවෙන් අපි අපේ යුතුකම්ම වගකමිටු කරමු මහජනතාව විෙදිහට ප්‍රච්ඩ කාරී ක්‍රියාවන් ඇැති නොවන්නට මැතිවර නීති උල්ලන්ගන්නේේ නොවන්න්නට සාමකාමී පරිසරයක් අපි මැතිවරණය සඳහා හදලන්නේකේ යුතුකම වගකීම පැවරිලා තියෙනවා ඒ වෙනුවෙන් මේ නිහඬ කාල සීමාව බොම අවබෝධයෙන් ඔබ ගතකරාාව කිය අපි විශ්වාාස කරනවා අපි ඔබග හබරට මේහ සම්බෝ දැනත්රන්න හෙ නේත් කතා මිනිස්්ි වැඩස්ටාන වෙන් කරන සූදානමෙන් බලාපරොත්තුවෙන් න්නවා ඇතින් ඒවගේ.